जनता विमुक्ति पेरमुने आरंभक सामाजिक कुसह कलक एम व्यापारे प्रधान लेखा मुरे वशन काटितकल දැනට ඔස්ට්‍රේලියාවෙ පදිංචිව සිටින ලැනල් බෝපගේ සමග පැවැත්තු සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි අද බියොන් බොස්ටන් වැඩසටහන තුලින් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. පසුගිය සාකච්ඡාවේදී අප ඔහු සමග සාකච්ඡා කළා ඔහුගේ වාමාංශික නැඹුරුවට හේතුව සහ ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය කෙරෙහි ආකර්ෂණය වීමට බලපෑවා වූ හේතු සහ විශේෂයෙන්ම 1971 කැරල්ල අසාර්ථක වීමට ඒ බලපෑවු හේතු සම්බන්ධව අප ඔහු සමග සාකච්ඡා කළා. අද අප මේ ඔබ වෙත ගෙන එන්නේ එම සාකච්ඡාවේ දෙවන කොටසයි. ලැනල් අපි කතා කළා 1971 කැරල්ල අසාර්ථක වීම සම්බන්ධව හේතු. අපි දැන් පොඩ්ඩක් කතා කරමු දැන් ඒ 71 කැරල්ලේ ඔබ බොහොම ක්‍රියාකාරී සමාජිකෙක්. ඔබ මේ ව්‍යාපාරයේ පෙරමුණේ හිටියා. ඔබට පෞද්ගලිකව ඔබේ විශාල අධ්‍යක්ෂ සම්භාරයක් ඔබට තියෙනවා. මේ ව්‍යාපාරයේ කැරල්ට යම් යම් නායකත්වයන් සැපීම සහ ඊට පස්සේ සිරගත වීම ඒ තුල ඒ සෑහෙන අධ්‍යක්ෂ සම්භාරයක් ඔබට තියෙනවා. අපි පොඩ්ඩක් කතා කරමු ඔබ ඒ සම්බන්ධව. දැන් මේමයි දැන් ඇත්තටම මම 71 මාර්තු වෙනකොට මම කොළඹ හිටියේ නෑ මම හිටියේ මාකලේ අපි දැන් ඔය රජයේ මර්ධනකාරී ව්‍යාපාර දියත් කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ජනගහනන නැගින් කාල සභාවේ තීරණයක් ගත්තා අපි පිට දිස්ත්‍රික් වල ගම් පළාත් වල විශේෂයෙන්ම කලාපද ප්‍රදේශ වල අපි ආරක්ෂක ගම්මාන හරි ගස්සන්න ඕන කියලා ඒ කියන්නේ ඇත්තටම ඒතර අපි ධර්මවාදී බලපෑම් වගේ ඒකේ තිබෙන උඩ ආරක්ෂක ගම්මාන කියන්නේ යම් කිසි ආකාරයකින් රජයේ මර්ධනයක් ඇති වුණොත් අපි ඒ ගම් වලට පහු බැහැලා ඒකේ යම් කිසි ආකාරයක කඳුලක් හැටියට හරි ගස්සගෙන ඒ ගම් වල කටයුතු කරලා දේශපාලන වශයෙන් ඉදිරියට එන්නට මම හිතේ මාකලේ එතකොට අපි කොළඹ හැමතැනම ගිහිල්ලා බැලුවා ඒ කියන්නේ අපේ හිටපු සහෝදරු සංඛ්‍යාව සීමිතයි බොහොම අඩුයි ඊළඟට ආයුධ ප්‍රමාණය ගත්තම පහර දෙන්න තත්යක් නැහැ එතකොට මේ වගේ මේ ලොකු ව්‍යාකූල තත්යක් එතකොට දැන් මේ දෙවෙනිදා ගනි අප්‍රේල් දෙවෙනිදා ගනි තීරණය පිළිබඳව ඒ කියන්නේ මේක පෙන්වන්න කරන්න ඕනේ කියලා අපි ඇත්තටම ඒක මේ කොළඹ තිබුණා මැදම් කොළඹ දිස්ත්‍රික් කමිටු තුනක් තිබුණා. ඒ කියන්නේ මේ මැදම් කොළඹයි, බටහිර කොළඹයි, දකුණු කොළඹයි කියලා ඒක දිස්ත්‍රික් කමිටු තුනේ තීරණය කරන්න ඉදි දුන්නා. ඕගොල්ලෝ පහර දීම කරනවාද නැත්ද කියන එක මැදම් ඒ දිස්ත්‍රික් කමිටුෙන් තීරණය කළේ ඉදිරියට යනවා කියලා. දැන් අපි හිටියේ එතකොට මේ විද්‍යෝලේ විශ්වවිද්‍යාලේ. එතකොට දැන් අප්‍රේල් 5 වෙනිදා වෙනකොට අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා මොනරාගල පොලිසියකට පහර දුන්නා අප්‍රේල් 4 වෙනිදා. ඒක මොන විදිහේ තත්ත්වයක් කරදේ පහර දෙන්න සිද්ධ වුණාද කියන එක අද වෙනකොට හරියටම පැහැදිලි නෑ. ඒක ආකාරයකින් ඒ කියන්නේ මොකද ඒ වෙනකොට ජනතා විමුක්ති කණ්ඩායම දෙකකට බෙදී තිබුණේ ලොකු බරපතල විදිහේ ආකාරයකට. ඒ කියන්නේ රෝහණගේ නායකත්වයෙන් තිබිච්ච කණ්ඩායමත් මේ සනත් ඒක ලොකු අවාසනාවකට ලොකු අවාසනාවන්ත විදියට බලපාපු කාරණයක් මේ කණ්ඩායම් දෙක ඇතුලේ මේ කියන්නේ විශ්වාසයක් නැතුව කටයුතු කරන්න තිබ්බත් දැන් කොළඹ ඇතුලෙච්ච තත්ත්වය තමයි දැන් අප්‍රේල් 5 වෙනිදා වෙනකොට 4 වෙනිදා රෑ වෙනකොට මං හිතන්නේ 4 වෙනිදා රෑ පහර දීමේ
පස්සෙන්ද සේලම සන්නද්ධ හමුදා සීරුවෙන් කියලා තියෙන කොළඹ. මම පස්සෙන්ද රෑ මං හිතන්නේ රෑ 8ට විතර කොළඹ අපි මම ගියා වටේ ගිහිල්ලා බලනකොට ඒ කියන්නේ හැමතැනම පොලිසිය වටලාලා මේ කියන්නේ මේ හමුදාව දාලා මේ ආරක්ෂක පවුල් වලලා හදිසියේ මේ 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 කියන්නේ මේ ක්‍රමන කළ කොළඹින් මිනිස්සු පිට කරන තත්ත්වයට ඇවිල්ලා අවසානයේ කොළඹ මම හිතේ එතකොට මේ මම මැදම කොළඹ දිස්ත්‍රික් කමිටුවේ මේ එකක් එක්ක තමයි සම්බන්ධතාවය පවත්වන්නේ. ඒකෙදී මැදම මේ දිස්ත්‍රික් කමිටු තීරණය කළා පහර දීම නතර කරන්න. ඒ නතර කරන්න දාපු තීරණය උඩ තමයි ඒ කියන්නේ අපි ගිහිල්ලා ආරක්ෂිත ස්ථානවල ඉන්නේ. කොළඹ ආරක්ෂිත ස්ථානයක ඇතුළත ඉන්න පුළුවන් කප්පයක් තිබුණේ නැහැ එදා ප්‍රවිචි ප්‍රදේශ පානවා මේ මර්ධනකාරී වතාවරණය උඩ. දැන් මම අතරංගොට ගන්න අප්‍රේල් මාසේ 20 ගණන් වල ඒ වෙනකොට අපි මොයක ආකාරයෙන් දේශපාලන වැඩියක් ටීම් කරන්න උත්සාහ කරා. ඊළඟට මට මතකනවා චීන තාන ප්‍රතිකාරය අපිට තිබිලි දේශපාලන සම්මතකම් පාවිච්චි කරලා චීනේ ගිහිලා ඒ කියන්නේ චීන තාන ප්‍රතිකාරය ගිහිලා මේ පැහැදිලි කරන්න මොකද්ද මේ ඇතිවෙච්ච තත්ත්වය දැන් මොකද්ද ඉස්සරහට වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඉස්සරහට ඉතින් චීන තාන ප්‍රතිකාරය සාකච්ඡා කරපු කෙනා කිව්වා දැන් විශේෂ කාරණේ වෙන්නේ දොස්තර පානදුරේ රෝහලට ඇතරම ගෙනිහිල්ලා පෙන්නනවා දොස්තර බලන්න දන්තු අසංකල කිසි දෙයක් නැහැ කියලා. ඊළඟට අපි ගෙනියනවා මේ මහේස්ත්‍රාත්තුනේ ඉදිරිපත් කරන්නේ අපි බස් එකේ ඉන්නවා මහේස්ත්‍රාත් ගාවට ගිහින් ලක්ෂණ ගලහගෙන ඇවිල්ලා අපි කියන මේ මැගසින් බණ්ඩාරාගාරට ගෙනියනවා. මැගසින් බණ්ඩාරාගාරට ඇතුල් කරනකොටම විශාල වශයෙන් පහර දීපිට පලක් කළ තමයි ඇතුල් කරන්නේ. කියනකොට දෙපැත්තෙන් මේ ප්‍රිසම් බණ්ඩාරාගාර නිලධාරී ඉන්නවා පැටන් කොළුත් එක්ක යනකොට ඉතින් අන්තිමට අපි මම මේ මැගසින් බණ්ඩාරාගාරේ අප්‍රේල වෙනකොට මැගසින් බණ්ඩාරාගාරේ ඔබ ඉතාම සැහැල්ලු වෙන දේ අත්දැකීම් අප සමග බෙදාගත්තට අපි දන්නවා ඒක ඉතාමත්ම ඔබ මුහුණ පාපු අත්දැකීම් ඉතාම යම් ආකාරයකින් අමිහිරි කටුක අත්දැකීම් කියලා. දැන් ලයනල් මෙපමණ කාලයක් තුළ ඔබ මේ සම්බන්ධ වෙලා සිටිය ව්‍යාපාරයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබ එක කාලෙකදී ඉල්ලා අස් වෙනවා. මොකක්ද ඒකට හේතුව? ඒකට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ මම 1977 ඉලියට පස්සේ අපි ලමරන්තුනේ දේශපාලනේ නැවතත් අපි පණ ගන්නවලා රටේ තුන්වෙනි බලවේග හැටියට නැවතත් ඉස්සරහට ගෙනවලා ජනාධිපති උනේට පාරංග කරලා ඒ කාලේ ඇතුළත නොඑක් සිද්ධි නැති වෙනවා. ඒ කියන්නේ ඒකට බලපාපු කරුණු කෙටියෙන් සමාන කරනවා නම් තමයි පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් නැතිකම. ඒ කියන්නේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න වලට යම් කිසි ආකාරයක සාධාරණ විසඳුම් ඉදිරිපත් කිරීමේ තත්ත්වයක් නැතුව නායකත්වයට අවශ්‍ය විදිහට සම්පූර්ණ නිකන් එක එක බලහත්කාරයෙන් වගේ දේවල් කරන එක ඒ ප්‍රවණතාවය ඒක මගේ කාලයක් තිබුණ නැහැ. තව ප්‍රධාන ප්‍රශ්න හැටියට මේ ඉස්සරහට එන්නේ මේ දෙමළ ජනයාගේ ප්‍රශ්නේ. මම අඳුරන්නේ එක ජාතික ගැටලුව කියලා. ඒ ජාතික ගැටලුව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරපු ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ
තත්ත්වයට මම එකඟුනේ නැහැ. ඒක ප්‍රධානම කාරණය. නමුත් ඊළඟට පෞද්ගලික ප්‍රශ්නත් මේ ආකාරයේ තිබුණා. විශේෂයෙන්ම ඒ කියන ගණතන්ත්‍ර පෙරමුණේ නායකත්වයේ හිටපු සමහර අයගේ පෞද්ගලික හැසිරීම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට විශාල වශයෙන් හානි කර ආකාරයෙන් බලපෑම් ඇති කළා. ඒ පිළිබඳ ප්‍රශ්න. ඒ විදිහට අතර මම මේ කියන්නේ ගණතන්ත්‍රයේ අයින් වෙනකොට මම මේ ඉලාසීමේ देशपालन वातावरण प्रधान वशे प्रश्न ඒ කියන්නේ අපි ඇත්තටම ඒක පිළිබඳව මම හිතන්නේ කෙටි හරි පැහැදිලි කරන්න කොහොමදයි කියලා. දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන ජනතා විමුක්ති පෙරමුණට වත් මම හිතන්නේ දකුණේ ඒ දවස්වල ක්‍රියාත්මක වෙච්ච සිංහල බෞද්ධ දේශපාලන වශයෙන් යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් තිබිච්ච අය අතරේ පවා හැඟීමක් තිබුණේ නැහැ. विशेषमें දේශපාලන වශයෙන් මේ ප්‍රශ්න පිළිබඳව යම් කිසි ආකාරයක අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ 1971 බන්ධනාගාරගත කාලය පස්සේ මාව ගෙනියනවා නුවර බන්ධනාගාරයට මැගසින් එකේ ඉඳලා. නුවර බන්ධනාගාරේ තමයි රඳවලා තිබුණේ. 72 අනුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කලකොලියසවල යාපනයේ තරුණයෝ ඒ යාපනයේ තරුණ කොට मोरटे विश्वविद्यालय संबंध कटिया साधारण प्रश्न प्रश्न आकार අපි ලංකාවේ දකුණේ ඉන්න ගම්බද කොටස් වලට රැකියාව යුක්ත කොටස් වලට ශිෂ්‍යින්ට තරුණයින්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට යම් යම් ආකාරයේ විසඳුම් සොයන උත්සාහ කරාට අපිට මේ ප්‍රශ්න පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කාර්තකින් අපි අර සිංහල බෞද්ධයේ සීමාව තුල අපි හැදිච්ච වැඩි ඡාය හැටියට අපිට ඒ පිළිබඳව මේ අවබෝධයක් තිබුණේ නැහැ. පස්සේ කාලේ තමයි මේ 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 තුලින් තමයි දරගන්නේ මේගොල්ලන්ගේ භාෂා පිළිබඳ ප්‍රශ්න, මේගොල්ලන්ගේ රැකියාව ප්‍රශ්න, මේගොල්ලන්ගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්න व्यापार ප්‍රශ්න වලට විසඳුම් සපයන්න කියලා. ඉතින් ඒකට ආයෙත් මුණ නැහැ. ඒලා ඇත්තටම මට බාර දුන්න මේක අධ්‍යයනය කරලා මේක පිළිබඳව ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න මේ දවස්වල අපි යනකන් තියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරනවා ඉරගෙදර ඇතුලේ.
මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අපි සකස් කරලා ඇත්තටම මේ ලංකාවේ දවස්වල පිට කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිහා බැලුවොත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සායන කොටසක් තියෙනවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති. ඒ කියන්නේ අපි ඉදිරිපත් කළ තියෙන විසඳුම හැටියට මේ එක්තරා ආකාරයක මේ කියන්නේ ඔටොනොමස් විදිහට ඔටොනොමි जातिक भाषा सिंगल दिमल इंग्लिश तमंग मौ भाषा इंग्लिश अनिवार्यूलते මේ ස්වයං තීරණ කියන එකෙන් අදහස් කරන්නේ අපි වෙනුණු වෙනීම මේ මේවා කරා කියන එක නෙමෙයි. අපි වෙනුවෙනේක ඇත්තටම පරි පිළිගත්තේ නැහැ. දැන් මම ප්‍රසිද්ධිය කතා කරලා තියෙනවා ස්වයං තීරණයි පිටි ගන්නවා. නමුත් අපි කියන්නේ මිනිසුන්ට වෙන වෙන එපා. වෙන වෙන නැතුව අපි එක්සත්ව රටල කරලා අපේ එක්සත් රටක් හැටියට අපි මේ කටයුතු කරන්න ඕන. දෙමළ ජනතාවට තියෙන විශේෂ ප්‍රශ්න උඩ ඒගොල්ලන්ගේ යම් කිසි ආකාරක ස්වයං පාලන තත්ත්වයක් ඇති කළ යුතුයි කියලා ඒගොල්ලන් ඉන්න ප්‍රදේශවල. මෙන්න මේ විදිහේ මේක प्रश्न लुकु सांवाद रोहन सहोदरूटे ප්‍රසිද්ධ රැසියම කරපු කතාවර මේ ගලකින් ගහලා ගුවල් වෙලා ඉගෙන ගන්න මේක එක තියෙන YouTube එකේ සඳහන් කරනවා ස්වයං තීරණයි තීපලි ගන්නවා කියලා. නමුත් 82 ජනාධිපතිවරණයේදී ප්‍රශ්නයක් වුණේ 82 ජනාධිපතිවරණයේදී මම හිතන්නේ රෝහණ සහෝදරයා ඇතුළු තවත් සමහර නායකයන් බලාපොරොත්තු වුණා මේ යාපනය පැත්තෙන් විශාල සම්මානයක් ලැබෙයි කියලා. නමුත් අපිට ලැබුණු චන්ද ප්‍රමාණය බොහොම සීමිතයි. මම හිතන්නේ 2 ලක්ෂ ගාණක් ලැබුණේ. ඔබක් ඇතින් අපි තමයි තුන්වෙනි අපේක්ෂක හැටියට ආවේ රොසෝදේ. නමුත් ලැබුණු චන්ද සංඛ්‍යාව බොහොම අඩුයි. යාපනයේ පැත්තෙන් චන්ද සංඛ්‍යාවක් ලැබුණේ නැහැ. දැන් මේකට මේ ඡන්දේ ප්‍රතිඵලය විග්‍රහ කරන්න ඉදිරිපත් කරපු සමහර දෙනා ඉදිරිපත් කරනවා. දැන් ඉන්නේ මේ සෝමාන් සමරසිංහ රෝදරය ඇතුළු කණ්ඩායමක් සම්බන්ධයෙන් ඒගොල්ලන් ඉදිරිපත් කරපු මතය තමයි මේ අපි ස්වයං තීරණ අයිතිය පිළිගනිමු නිසා දකුණෑ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, දෙමළ අයත් ඡන්දෙ දුන්නේ නැහැ. ඒක නිසා අපි මේක නිෂේධ කළ යුතුයි කියලා. හරි, ඒ ප්‍රතිපත්තිය අත්කලිටි. ඇත්තටම මම දකින්නේ ඒක නෙමෙයි. මම දකින්නේ ජනාධිපතිවරණය කියන්නේ ප්‍රධාන රටේ තියෙන ප්‍රධානම මැතිවරණය. මේකෙදී බලයට එන කෙනාට සහයෝගය දෙන්න තමයි මිනිස්සු තල්ලු වෙන්නේ. තුන්වෙනි බලවේගයක් ගැන මිනිස්සු තරම්මම ඒ ජනාධිපතිවරණයකදී බලාපොරොත්තුවක් තියන්නේ නැහැ. මොකද බලයට එන්නේ එක්ක ශ්‍රීලංකා කඩදාසි පක්ෂය නැත්නම් සජාතික පක්ෂය. ඒගොල්ලන්ට ඡන්දු දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩ කරලා එක්ක රැකියාවක් ගන්න එක්ක නැත්නම් නඩත් යම් කිසි ආකාරයක මේ යම් කිසි ආකාරයක තමන්ට ජීවත් වෙන්න පහසුත්වයක් ඇති කරගන්න ඒක තමයි මිනිස්සුන්ගේ මේක. ඉතින් අපි ඡන්දය හැටියට අපිට වැටෙන්නේ අපි අර දේශපාලන වශයෙන් අවබෝධයක් දීලා ඒක ගැන මේ හරියටම පැහැදිලි කරලා ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි අවබෝධයක් දීපු කරසි විතරයි. ඉතින් නමුත් මේක අවසනාවකට වගේ අර ගෙනාපු ඒ මේ මතවාදය ජනතාන්ත්‍රුන ජයග්‍රහණය කරන තත්ත්වයක් වෙනවා. ඒ වෙනකොට ජනතාන්ත්‍රුන්ට තවත් මේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ දවස් වෙනකොට මේ අපේ යම්කාකාරයක ජාතිකවාදී බලවේග ක්‍රියාත්මක වෙන පටන් අරගෙන තුන දක්ුණේ විශේෂයෙන්ම සිරිලි මැතිව් අපේ ඇල්ලේ ගුණසාමුදුරුව එතකොට තව ගාමිණී දිසානායක ඇමතිතුමා එතකොට ඔය කට්ටියක මැදිහත් වීමෙන් මේ දක්ුණේ යම් කිසි ආකාරයක සිංහල ජාතිකවාදී බලවේග ක්‍රියාත්මක වෙන පටන් අරගෙන තුන ඒක රජයේ මැදිහත් වීමක් ඇතුළුව එතකොට දැන් සිංහල බෞද්ධ ගම්වල ගැටුම තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයයි මේ අලුතෙන් එන සිංහල ජාතිකවාදී දේශපාලනයයි. මේ ගැටුමේදී ජනතා විමුක්ති පෙරමුණ තමගේ ප්‍රතිපත්ති
අර දකුණේ දකුණට තල්ලු කරන්න සිංහල බෞද්ධවාදී තත්ත්වයට තල්ලු කරන්න පෙළඹුණා. මේ මේ සියලුම මේවල ප්‍රතිඵලය හැටියට මේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණාධිකාරිය කියන ප්‍රතිපත්තිය අත්හළ යුතුයි කියන එක තමයි මේ අවසාන නිලධාරි. මේක දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධන මොකද මම හිතන්නේ 82 83 83 රටේ ඇතුළත නොයෙක් දේශපාලන තත්ත්වයන් උඩ මම මේ ජනතා විසින් ප්‍රධාන ලේකම් ඇටිට නොයෙක් ආකාරයෙන් නෙටුවක් පමණේ දැන් දුක කියලා ඒවා මේ පිළිබඳ විවාදයක් ඇති වුණා. ඇතුළේ මේ කියන්නේ මේ දේශපාලන මණ්ඩලය තුළ ජනතා විසින් ස්වයං තීරණයි පිළිබඳ ප්‍රශ්නේ අන්තිමට ජනතා විසින් මධ්‍යම රජ සභාවේ සාකච්ඡාවක් තිබුණා තීරණය කරන්න මේ පිළිබඳව. ඒක තිබුණේ මේ තංගල්ලේ විජිත රණවීර සමතල ලැගෙතර සාකච්ඡාවේදී මමයි චෝදනා කරන හැටියට මම ඇතුළු 21 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන අපි CID එකේ 4 වෙනි තට්ටුවේ තියාගෙන ඉන්නවා මාස 10ක් විතර. ඒ කියන්නේ මේ සොලිටරි කන්ෆයින්මන්ට්. ඉතින් මේ අපිව දාලා මේ කියන්නේ මේ එතකොට මම දැන් ජනතා විමුක්තිුනේ මේ ස්වයං තීරණාධිකාරී ප්‍රතික්ෂේප කිරීම කටයුතු අයින් වෙන තීරණය කරලා. නමුත් දැන් මේ අත්අඩංගුවට අරගෙන නිසා මම මේ සම්පූර්ණ ඒ තීරණය කළා ජනතා විමුක්තිුනේ ආරක්ෂා කරන දේශපාලනික නම් මොකද අත වෙන තත්ත්වයේ. අපි මොකද වැරද්දක් කරන්නේ අපි දුන්න ජනතාවට පහර දුන්නේ අපේ කරත්. මෙන්න මේ විදිහේ තත්ත්වයක්. ඉතින් 83 ඒ ගණිත තීරණය උඩ මම ජනතාත්වයේ දේශපාලන ප්‍රතිපත්ති මේ කියන්නේ ජාතික ප්‍රගතිය සම්බන්ධයෙන් ඒක වෙනස් කරපු දේ පිළිබඳව එකමතාවක් තිබුණේ නැහැ. ඒ උඩ 84 පෙබරවාරි වල මම නිදහස් කරාට පස්සේ අතඩබුවේ මම ජනතාත්වයේ ලයින් එකට. ලැනල් බොපගේ සමග පැවැත්තු සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඒ සාකච්ඡාවේදී අප ඔහු සමග සාකච්ඡා කරනවා ජනතා විමුක්ති පෙරමුණ 80 භීෂණය තුළ ඒ ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ක්‍රියාකලාපය සහ වත්මන් දේශපාලන තත්ත්වය තුළ නොයෙකුත් අංශයන් සම්බන්ධව ලෑනල් බෝපගයන්ගේ ස්ථාවරයන් පිළිබඳව අප ඔහු සමග සාකච්ඡා කරනවා. එම වැඩසටහන ළඟදී බලාපොරොත්තු